මේ යුද්ධ පටන් ගත්ත දවසේ ඉඳලම අගෝස්තු 26 2006 එදා ඉඳලම මේ කරන්න බෑ 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 කියලා හිටපු කට්ටියත් හිටියා. නමුත් අපි අද වෙනකන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපිට මේක කරන්න පුළුවන්. සමහර අය හිතපු නැති දේවලුත් අපි කරලා තියෙනවා. හතරවෙනි ඊළාම් යුද්ධය කොළඹට ගේනවා කියලා තමයි ප්‍රභාකරන් සහ එයාගේ එයා වෙනුවෙන් කතා කරපු අය ඇන්ටන් බාලසිංහම් රාසයියා ඊළම් පරියන් වැනි අය කිව්වේ මේ යුද්ධය මට මම යාපනයේ ඉන්නකොට 2002 සිටිසන් කමිටි මීටමකදීත් එක පුද්ගලයෙක් කිව්වා මගේ මූණ ඉස්සරහදිම ජෙනරල් ඊළඟ යුද්ධ කරන්න වෙන්නේ කොළඹයි ඒක හන්දා දැන් මේ ප්‍රශ්න ගොඩින් බේරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ ප්‍රශ්නය එච්චර පුරසාරම් දොඩපු කට්ටියට අපි මේ අවුරුදු දෙක ඇතුළත උගන්වලා තියෙනවා දැන් යුද්ධය කරන්න වෙන්නේ කොළඹ නෙමෙයි යුද්ධය කරන්න වෙන්නේ කිලිනොච්චිය කියලා. අපි ලබන සුභාන විතර ඉඳලා බලාපොරොත්තු වෙනවා කිලිනොච්චියට පළවෙනි වෙඩිමුර එල්ල කරලා මම හිතන්නේ මම ආරම්භයේ දුන්න ගමන් ගුවන් හමුදාපති ඉතුරු කොටස බාරගනි යුද්ධ කරන්නේ කිලිනොච්චියද නැත්නම් කොළඹද කියලා ලෝකයටම පෙන්වන්න. මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර මහතා විසින් රචිත වන්නි සටන කෘතිය එලිතෙක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය. තිස්ස රවීන්ද්‍ර මහතා සිය ග්‍රන්ථයේ පිටපත් යුද හමුදාපතිවරයා ගුවන් හමුදාපතිවරයා හා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙහිදී පිළිගැන්විය.